the Derana, Sri Lanka's primetime news bulletin. Aibovan. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ. අද දෙරණ රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම කලින්දු කරුණාරත්න. ප්‍රථමයෙන් සිරස්සල. හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා. මැතිවරණ සීමා නිර්ණයේ තවත් කල්යන ලකුණු. සංවර්ධන විශේෂ විධිවිධාන පනතට තවත් පළත් සභා දෙකක් විරුද්ධ වෙයි. පොලිස්පති සංවේදී වෙයි. මෙලටි ජනතාව අවදි කින. කෘතහස්ත දේශපාලඥයෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අද අභව ප්‍රාප්ත වුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 31 වෙනිදා හොරණදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. The big story. Sri Lanka Nidahas Pakshe, Jestatma Deshapalna Kekubu, Ratnasiri Vikramanayaka Mahata, Kalak Rogi Tatwain Pasubuna. Miranavita Asutun Manavi Hipasu E Mahata, Kolaba Pautkalika Rohalakatatulat Kirune, Meta Satya Katapamani Hatadi. Paule Yatin Sadahan Kale, Pratikar Labamin Sitinaturatura, E Mahata, Adadahaval, Abaha Praptavu Bavai. ඔහුගේ මරණය සැලවීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ඔහුගේ හිතවතුන් රැසක් රොහල වෙත පැමිණියා. දේහය අද පසුරුවේ කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙනු ලැබුවා. ඒ මහතාගේ දේහය හෙට පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙන යාමට නියමිත අතර පසුව හොරණ නගරසන්නියේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට නියමිතයි. 1933 මැයි මාස 5 වෙනිදා හොරණ මිල්ලෑවේදී මෙලව එළිය දුටු රත්නසිරි වික්‍රමනායකයන් 8 දිනකුගෙන් යුත් පවුලේ 6 වෙනියයි. මිල්ලෑව ප්‍රාථමික විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කළ ඔහු පසුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. වික්‍රමනායක මහතා එංගලන්තයේදී නීතිවේදී උපාධියද හදාරා තිබෙනවා. කුසුම් වික්‍රමනායක මැතිනිය සමග අතිනතගත් රත්නසිරි වික්‍රමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු දරුවන් 30 දෙනෙකු මෙලවට දායාද කළා. 1960 වසරේදී මහජන එක්සත් පෙරමුණෙන් සිය දේශපාලන ගමන් ඇරඹු ඒ මහතා 1964 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වෙනවා. එවකට අග්‍රාමාත්‍ය සිරිබාබු බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයේ යටතේ 1970 ඒ මහතා සිය දේශපාලන දිවියේ පළමු අමාත්‍ය ධුරය හෙබවුවා. පසුව 1978 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙසද රත්නසිරි වික්‍රමනායක මහතා පත්වීම් ලබනවා. 2000 වසරේ සිට 2001 දක්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය යටතේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන ඔහු 2001 ආණ්ඩුව පෙරලියත් සමග විපක්ෂ නායක ධුරයට පත්වනවා. දශක ගණනාවක් පුරා දේශපාලනයේ නිරත වූ රත්නසිරි වික්‍රමනායක මහතා 2005 වසරේදී යලිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයේ යටතේ. 2010 සිට 2015 වසර දක්වා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා මිය යන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකවරයෙකු වශයෙන්ද කටයුතු කළා. The big story. මේ අතර අභව ප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මහතාගේ අභවය සැලවු වහාම අවශ්‍ය කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා අවමංගල්‍ය උත්සවයේ කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය සියලු දේ කඩිනමින් සංවිධානය කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත අද දකුණු සහ සබරගමු පළාත් සභා දෙකේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා. යනුව අදාළ පනත් කෙටුම් පත විවාදයට ගත් පළාත් සභා පහකින් එය පරාජයට පත්වීම විශේෂත්වයක්. දකුණු පළාත් සභාවට සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත අද පෙරවරුවේ ඉදිරිපත් කරනු අතර එහිදී පනතට විරුද්ධව ඡන්ද 33ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 14ක් පමණයි. පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පනතට විරුද්ධව ඡන්දය භාවිත කළා. ඊට පක්ෂව ඡන්දය භාවිත කළේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පමණයි. තනි පුජ්‍යලයක වටා බලතල කේන්ද්‍රගත වැඩ කරන වැඩපිළිවෙලකට අපේ කිසිදු එකගත්වයක් නැහැ. ඒ ප්‍රතිපත්තිමේ තීන්දුව මතයි අද දකුණු පළාත් සභාව මේ පනත් කෙටුම් පත වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළේ. මේ අතර අද සබරගමුව පළාත් සභාවේදීද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත වැඩි ඡන්ද 7කින් පරාජයට පත් වුණා. එහිදී මන්ත්‍රීවරුන් 22කු පනතට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 13ක්. පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් පනතට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එහිදී පනතට පක්ෂව ඡන්දය භාවිත කළා. මේ පළාත් සභාව ආරම්භ කරන්න පෙර ප්‍රධාන අමාත්‍යතුමාට කතා කරා. එතුමා කිව්වා අපිට විවාදයකට යන්න අවශ්‍යයක් නැහැ. මේ පනත අපි සහයෝගය දෙනවා. අපේ කට්ටිය නිකන් රණ්ඩු වෙන්න සර්වල් කරගන්න වැඩක් නැහැ කියන එක එතුමා කිව්වා. අපි ගිහිල්ලා වාඩි වෙලා පනතර සහයෝගය දක්වනකොට ආණ්ඩු පක්ෂයේ විරුද්ධව සහයෝගය දුන්නා. ප්‍රධාන ඇමතිතුමා අපි මේ වගේ මුලා කිරීම කනගාටුව ප්‍රකාශ කරා. මම හිතනවා දැන් එක කුමන්ත්‍රණකාරිය කටයුතු කරගෙන. නෑ කිසිසේත් කුමන්ත්‍රණයක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිතුමා බලතල පරිත්‍යාගය එහෙම නැත්නම් කප්පාදු කරලා ඉන්න වෙලාවක ඊට එහාගේ අමා බල සුපිරි බලතල තියෙන අමාත්‍යවරයෙක් බිහි කරනවට කිසිසේත් අපි එකඟ නෑ. මේ අතර නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. පළාත් සභාවල මහමැතිවරු කැමති නැතුව ඇති මේ කඩදාසි සංවර්ධනයක් ඇති ගන්න. ඒකින් දැන් පරාජය කරන්නේ ජනාධිපතිතුමාත් මේකට කැමති. කැබිනට් මණ්ඩලය අනුමත කළා කියන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ශ්‍රී ලංකා ජනපක්ෂ ඇමතිවරු සහ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු. මම හිතන විදිහට නැවත මේවා ඉදිරිපත් වෙයි. නැවත ඊට ජනාධිපතිතුමා උපදෙස් මත මම හිතන්නේ මේක අනුමත වෙයි. මධ්‍ය මණ්ඩලයේ මුදල් දුන්නේ නැත්නම් පළාත් සභාව ගෙනියන්න කොහොමද? ප්‍රධාන ඇමතිතුමා නිකන් රූකඩ බවටපත් වෙයි. මේ මධ්‍ය මණ්ඩලයේ සල්ලි දුන්නේ නැත්නම් පරිපාලන වශයෙන් කළ යුතු කටයුතු කිහිපයක් හේතුවෙන් මැතිවරණ සීමානිර්ණ වාර්තාව අද දින බාර දීමට නොහැකි වූ බව සීමානිර්ණ අභියාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී. මැතිවරණ සීමා නිර්ණය අභ්‍යාචනා කමිටුව මීට පෙර සඳහන් කර තිබුණේ සීමා නිර්ණයට අදාළ වාර්තාව අද දිනේ ලබා දීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් වාර්තාවේ උතුරු පළාතේ දෙමළ පරිවර්තනය සහ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පරිවර්තන කිහිපයක් ඉතිරිව ඇති බැවින් ඊට තවත් දින කිහිපයක් ගතවන බව කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන වැඩබලන අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සහ මැතිවරණ සීමා නිර්ණ අභ්‍යාචනා කමිටුව අතර සාකච්ඡාවක්ද අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. අද දවසේ මේ වාර්තාව වාර දින බවට අපි ප්‍රකාශයක් නිකුත් කරාට කරේ අපේ කමිටුව විසින් තමයි තීරණය ගත්තේ. ඒක ව්‍යවස්ථාපිත නියමයක් නෙමෙයි. නමුත් අද වෙනකොට අපි වේගෙන් වැඩ කරගෙන ආවට තව 10%ක් විතර වැඩ ප්‍රමාණයක් ඉතුරු වුණා පරිපාලන වෙන. දිස්ත්‍රික්ක පහක දෙමළ පරිවර්තන කටයුතු ඉතුරු වෙලා තියෙනවා. ජනමාධ්‍යවල ලොකු තිගැස්මක් තිබුණා ඊයේ දවසේ මේ අමාත්‍යතුමා විදේශගත වෙලා නිසා කොහොමද මේක බාර දෙන්නේ කියලා. අතවසේ අපි සකස් කරලා අවසන් වුණා නම් බාර දීම ගැටලුවක් තිබුණේ නැහැ. මොකද රාජ්‍යමෙතුමාව වැඩ බැලීමට පත් කරලා තිබුණේ අපි එතුමාට බාර දෙන්න. වාර්තාව බාරගෙන ඒ ගැසට් කිරීමට සුසු මට්ටමක පවතින්නේ නැත්නම් අපි අද වාර්තාව බාරගෙන අවශ්‍ය නැහැ. ඒ නිසා ගරු ඇමතිතුමත් මමත් අපි දෙදෙනාම සඳහන් කරේ වාර්තාව සම්පූර්ණයෙන්ම සකස් කරලා බාර්දීම සඳහා කටයුතු කරන්න කියන එක. අවාසනාවකට මේ යහපාලන ආණ්ඩුවේ ඇමති රට අතහැරලා ගිහින්. ඔන්න ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කෙරෙහි දක්වන උනන්දුව. එනිසා අපි ඊටාම පැහැදිලිව කියනවා ආණ්ඩුව ලබන මාර්තු මාසේ පළාත් පාලන ඡන්දය තියෙනවා කිව්වට ආණ්ඩුව මාර්තු වල ඡන්දය තියන්නේ නැහැ. ෆයිසර් මුස්තෆා මැතිතුමා සීමා නිර්ණය වාර්තාව අද ලබා දෙන්නේ නැතුව මගහැරියා කියලා. මගහැරිය නැහැ. ඇත්තටම අද අඟහරුවාදා. අඟහරුවා දිනේ අපි මේ වෙලාවම ඉන්න ඕන මේ කැබිනට් මණ්ඩලේ ඉන්න ඕන. කැබිනට් එකද නැහැ. කල් දාලා. ලබන තුන්වෙනි දවසේ දාලා තියෙනවා. කාරණා මොකද්ද? ඇමතිවරු රටේ නැහැ. මනෝ ගණේෂන් ලවගේ අයින්සක ඇමතිවරු තමයි රටේ ඉන්නේ. අනිත් අය නැහැ.
නිමාඩු දාලා ගිහිල්ලා රටවඩ ගිහිල්ලා කරන්න දෙයක් නැහැ ඉතින් ඒක බදාම වෙනව නේද ඒක නරක දෙයක්වත් නැවෙයි නිමාඩු දාන්න ඕනේ ඒ නිසා තුන්වෙනිදාට අනිවාර්යෙන් ඉතම එන්න ඕනේ කැබිනට් මණ්ඩලෙට එන්න ඕනේ එතකොට අපි සීමා නිර්ණය වාර්තාව ලබා දෙනවා මෙවැනි පසුබිමක අග්‍රාමාත්‍ය කාර්යාලය අද නිකුත් කර තිබූ නිවේදනයක දැක්වුණේ මැතිවරණ සීමා නිර්ණ කොමිෂන් වාර්තාව පිළියෙල කර අවසන් බැවින් එය අග්‍රාමාත්‍යවරයාට ලබා දීම සඳහා එම කොමිසම දිනයක් ඉල්ලා ඇති බවයි ඒ අනුව කොමිසමේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට පක්ෂ නායකින් සහභාගී කරවා ගැනීමට අවකාශ ලැබෙන පරිදි ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ඒ වෙනුවෙන් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා කොමිසම වෙත දන්වා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා රජය නියෝජනය කරන නිදහස් පක්ෂ අමාත්‍යවරු කැබිනට් මණ්ඩලයේදී එළබෙන වැරදි තීරණ නිවැරදි කිරීමේ කටයුත්තද ඒකාබද්ධ විපක්ෂයට පැවරී ඇතැයි හිටපු අමාත්‍ය ජේ.එල්. පීරිස් මහතා පවසනවා ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ බලය මේකෙන් බිඳුවට බහිනවා කියන එක ආරම්භයේදී අපි තමයි පෙන්වා දුන්නේ ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු හා මන්ත්‍රීවරු ප්‍රකාශ කළා මේකට අපි කිසිසේත් සහයෝගය දෙන්නේ නැහැ කියලා මොකද්ද මේකේ තේරුම තමන් අනුමත කරන්නේ මොකද්ද කියලා කිසිම හැඟීමක් අවබෝධයක් මේ පුද්ගලයන්ට නැද්ද දැන් ඒගොල්ලන්ට හා රටට වෙන හානිය පිළිබඳ යථාර්ථයේ හදා දීමේ වගකීමත් බාර ගැනීමට අපට සිදු වෙලා තියෙනවා සුදීව සේරසිංහ රාජ්‍ය අමාත්‍යය 11 වතාවක් ප්‍රකාශ කරනවා හම්බන්තොට ගනුදෙනුව ගැන එතුමා කෙලෝ දෙයක් දන්නේ නැහැ ඉතාමත් රහසිගතව තමයි මේ කරන දේවල් කරලා දෙන්නේ එතුමාම කියනවා සුපිරි ඇමතිවරු දැම්මම බිහි වෙලා ඉවරයි අතිගරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් ඍජුව වගකීමක් තියෙනවා කොළඹ කොටස් වූ මාර්ග වැටුප් ගෙවා ගන්න නොහැකි තත්වයට කඩා වැටිලා ආසන්නතම ප්‍රධාන හේතු සේලාන් බැංකුවේ කොටස් වලින් 7.5% ලංකා බැංකුවට අයිතිව තිබුණා ලංකා බැංකුව විසින් මේ කොටස් අලෙවි කළා බිලියන 1.1ක අග්‍රාමාත්‍යතුමා නැති සුපිරි බලයක් පාවිච්චි කළා මේ ඝනදෙනුව අවලංගු කළා ලෝකයේ කිසිම කොටස් වෙළඳ පොළකට දේශපාලනඥයෝ මැදිහත් වෙලා ගණදෙනු නතර කරලා නැහැ. මොන විදේශ ආයෝජකයාද මෙහෙම ජාත්‍යන්තරයට ප්‍රවෘත්තියක් ගියාට පස්සේ ලංකාවේ කොටස් වෙළඳ පොළට එන්නේ. මේ සුපිරි ඇමතිකම ගන්න ඉස්සෙල්ලා මේ බලය පාවිච්චි කරන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා. ඉතින් එහෙම තීන්දුව තමයි ගත්තේ. මහදවල් මහ බැංකුවේ මංකොල්ලේට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අද නිදැල්ලේ එතුමාගේ හුරතලුන් ලෙස ඉන්නවා. එතුමා කාටවත් අත තියන්න දෙන්නේ. එතුමා දැන් කියනවා කොටස් වෙළඳ පොළට නතර කරන්න. මේක තමයි අද ඇති වෙලා තියෙන අවුල් ජාලාවේ ස්වභාවය. ලංකා ඉතිහාසයේ රුපියල මස්තබාල්දු වීම වඩාම වැඩි වේගයකින් සිද්ධ වෙච්ච අවුරුදු දෙක ලෙස තමයි ඉතිහාසයට එකතු වෙන්නේ. ඔබේ සම ඇසුරවීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා එක්ව සිටින පිරිස් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වනු ඇතැයි අපේක්ෂා කරන බව සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපේම පිරිසක් දැන් පොට්ටු වෙන් පක්ෂයක් හදලා තරඟ කරන්න සූදානමින් කටයුතු කරනවා මට පේන්නේ. ඔවුන් සමග සිටින වැඩි දෙනෙක් මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීම සඳහා එයික කතා කරමින් ඉන්නවා. අපේ පක්ෂයේ මේ අර්බුදේ ඇති කරන්න මූලික වෙච්චේ සමහර අයගේ බලාපොරොත්තු ඒ ලෙසම ඉෂ්ට කර ගැනීමේ ඉඩකඩක් නොලැබෙයි කියලා තමයි අපි හිතන්නේ. සම්පූර්ණ සෑහීමකට පත් වෙන්න බෑ. අර්බුද ගණනාවක එක තමයි ඉස්සරහට යන්නේ. කරගන්න බැරුව දඟලනවා වගේ දෙයක් තමයි තාවට පෙන්නේ. යම් ධර්මකට ඒක ඇත්තනේ. ප්‍රධාන පක්ෂ දෙකේ තියෙන අනන්‍යතාවයේ හැටි. මණ්ඩලයේ යම් යම් තීරණ ගන්නකොට ගොඩක් කල් ඒක දැන් මන්ත්‍රීවරුන්ට හම්බ වෙන ඇති. ඒගොල්ලෝ ජනමැතිවරයා නම් ප්‍රතික්ෂේප කළා තිබ්බා.
රංජන් මේ රාමනායක මැතිතුමා අපේ වාහනයක් පාවිච්චි කරන්නේ. එතුමා අර ටොයෝටා කබල් වාහනේ කියනවා. එතුමාට ඒ ආදර්ශය දෙන්න පුළුවන් නම් ඇයි ඔබතුමන්ලට එහෙම ආදර්ශයක් දෙන්නේ? නෑ නෑ අපිට එහෙම ආදර්ශ දෙන්න අමාරුයි. අපි විතරම ඇවිදින අය අපි ටිකක් හොඳ කාර්යයක් කරන්න ඕනේ නැත්නම් අපේ වයසත් එක්ක ඒක එච්චර ඇඟට ගුණ නෑ. මහා ජනතාවගේ දැඩි විවේචනයක් තියෙනවා විශේෂයෙන්ම. මං හිතන්නේ ජනතාව අතර එහෙම මතයක් තියෙනවා කියලා ඔබතුමාලා තමයි කියන්නේ. අපේ පඩි ඉතින් පුංචි පඩි නේද? අපි මගේ නම් පඩිය හරියට අදත් මම දන්නේ මේ. මගේ සාක්කුවට කීයක් හරි අපේ නෝනා දානවා ඒක තමයි ඊට කරන්නේ. පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්සරුවේ අපරාධ වාර්තා කොට්ටාසේදී උත්සවයක් පැවැත්වුණා. මෙහිදී පොලිස්පතිවරයා සංවේදීව අදහස් පළ කරනු දක්නට ලැබුණා. සමස්ත ජනතාව හැම ප්‍රශ්නයක් රයි යුද්ධේ නැහෙනි, අන්තවාදී නැහෙනි. එහෙමනම් අපිට නිදහසේ ඉන්න දියක්. අපිට දරුමලුත් එක්ක හම්බ කරගත්ත දේ කාලා ලුලිබතුයි හරි කාලා දෙයියනේ කියලා ගෙදරට එලා නිදහසේ කාලා නිදාගෙන ඉන්න ඉඩ දියක්. මේකනේ පණවිඩේ. ඉතින් පාරිතුටි අපිට කැමති අයත් එක්ක වන්දන හරි විනෝද ගමනක් හරි කැමති අයත් එක්ක කැමති විදියකට ගිහිල්ලා එන ගමන් මේ ලේපිරාගෙන අපි බඩු ටිකයි සල්ලි මුදල් කොල්ල කරන්නේ නැතුව වාහනේ ඇවිල්ලා හප්පල අතපය කරලා එක්කෝ චප්ප කරලා වාහනේ පියව කරලා එතනින් බෙල්ල වෙන් කරන්නේ නැතුව දෙයියනේ කියලා අපිට යන්න ඉන්න දීපා. ඉතින් මේක තමයි ඉල්ලීම. දැන් මේ ඉල්ලීම වෙද මාත්‍යාගෙන් දිල්ලන්නේ, මේ ඉල්ලීම ගුරුවරයාගෙන් දිල්ලන්නේ, මේ ඉල්ලීම ග්‍රාමසේවකගෙන් දිල්ලන්නේ, මේ ඉල්ලීම කාගෙන් දිල්ලි කිව්ව කරන්නේ? එදා අදත් අවදත් නීතිය ක්‍රියාත්මක කරන සාමාන්‍ය සුරකින ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලන්නේ. මේක හොඳට අවබෝධ කරගෙන තියෙනවා අපි. මොන තරම් විවේචනය කළත් බැන්න දුස් කීව චරිත ඝාතනය කළත් වෛර කරන්න එපා, තරහ ගන්න එපා. එක ගලක් එහෙම ගන්නකොට මල් දහසක් මේ රටේ ජනතාව අපිත් එක්ක ඉන්නවා. ඒ ජනතාව තාම දිනා ගන්න හදන්න මෙන්න මේකයි ගිරියන පණිවිඩය. අදත් ඒක සාර්ථකයි. තවත් පුවත් කිහිපයක් සමග සිව්දෙස විශේෂාංගය. දැන් අභාප්‍රාප්ත ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ දේහය මේ වන විට පුංචිපරල්ලේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. අභාප්‍රාප්ත වන විට ඇය 81 වී හිපසු වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. අද අලුයම කොළඹ සිට වවුනියාව දෙසට ධාවනය වූ කැබ් රථයක් ඒ නමේ මාර්ගයේ ඉරට්ටපෙරිය කුලම් බූ ඔය පාලමසලදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එහිදී කැබ් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම කැබ් රථයේ පැමිණි තවත් පුද්ගලයෙක් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස් කරගෙන සිටියා. ඊයේ දිනේ සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 267ක් රැස් කරගෙන සිටියා. අද දිනේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු 19ක් තුලදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 286ක්. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 63ට කඩුලු 5ක් දවා ගත්තේ සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීමේ වාර්තා කරමින්. රංගන හේරත් සහ නුවන් ප්‍රදීප් කඩුලු දෙක බැගින් දවා ගත්තා. අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 94ක් තුල දැවී ගියා. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 10ට.